මරණ දඬුවම නියම වී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් 20 දෙනෙකුගේ ලැයිස්තුවක් යළි ජනාධිපති කාර්යාලය වෙත යොමු කළ බව බන්ධනාගාර අමාත්‍යාංශය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ එම පිරිසෙන් 8 දෙනෙකුට අධික පිරිසක් මරණ දඬුවමට එරෙහිව අභියාචනා ගොනු කර ඇති බවයි. මද්‍රව්‍ය ජාවාරම් කරුවන් 20 දෙනා අතුරින් දෙදෙනෙකු පාකිස්තාන ජාතිකින් වන අතර කාන්තාවක්ද අදාළ ලැයිස්තුවේ වන බව බන්ධනාගාර අමාත්‍යාංශය සඳහන් කළා. මේ අතර ගම්පල කඩුගන්නා මාර්ගයේදී මත්කුඩු ප්‍රවාහනය කරමින් තිබූ මෝටර රථයක් පොලිස් බහරයට ගැනුණා. එහි තිබී සොයාගෙන ඇති මත්කුඩු ප්‍රමාණය ග්‍රෑම් 100ක්. රුපියල් ලක්ෂයක මුදල්ද සමග සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුන් මහනුවර කටුකස්තොට ගුහාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්. අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකුගේ මෙහෙයවීම මත මෙම ජාවාරම සිදුව ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. රුපියල් මිලියන 388ක් වටිනා හෙරොයින් තොගයක් සමග ඊ අත්අඩංගුවටගත් බංග්ලාදේශ තරුණිය දින 7ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණයේ අවසර හිමි වී තිබෙනවා. 23 හැවිරිදි අදාළ සැකකාර තරුණිය අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී ඇය සන්තකයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම්යක් සොයාගෙනුණා. අනතුරු ඇයගෙන් කළ ප්‍රශ්න කිරීමවලදී රත්මලාන දෙල්ගහවත්ත ප්‍රදේශයේ ඇරඳී සිටින කුලේ නිවස පරීක්ෂාවට ලක් කළ පොලිසියට තවත් හෙරොයින් කිලෝග්‍රෑම් 31යි ග්‍රෑම් 329ක් සොයාගෙනුණා. උතුරු කළුතර ප්‍රදේශයේදී අත්බෝම්බයක් සහ ජීවවුණ්ඩ සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. උතුරු කළුතර පොලිසිය නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබෙනවා. පසුව ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී T56 ගෙනියවි සඳහා යොදන ජීවවුණ්ඩ 13ක් සහ කඩු 5ක්ද සොයාගෙන තිබෙනවා. ප්‍රශ්න කිරීමවලදී අනාවරණය වී ඇත්තේ හොරණ ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික හමුදා සෙබළෙකුගෙන් මෙම අත්බෝම්බ ලබාගෙන ඇති බවයි. මෙතර රුපියල් 135ක් වටිනා රත්රන් තොගයක් සහ රුපියල් 48,000ක මුදල් සමග සැකකරුවෙකු මහනුවර අංකුඹර ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. දුරකථන සංවාද ඔස්සේ අදාළ සැකකරුව හසුකර ගැනීමට පානදුර දකුණු පොලිසියට හැකි වී තිබෙනවා. පොලිසිය පැවසුවේ පසුගිය 8 වෙනිදා පානදුර ප්‍රදේශයේ නිවසකින් මෙම රන් භාණ්ඩ හා මුදල් සොරකම් කර ඇති බවයි.